ටවුන් එකේ විෂන් කෑකට ගියා නම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. තොරතුරු පිපාසාවෙන් පෙළෙන පාඨකයාට පුවත් ලෝකයේ ඇත්ත නැත්ත අනාවරණ කරමින් සතියක් පුරා කියවීමට විශේෂාංගරගත් නවතම ජාතික පුවත්පත් දෙක අද එළිදැක්වුණේ ලිබර්ටි පබ්ලිෂර්ස් ආයතනයේ ප්‍රකාශන ලෙසින්. ඒ නිමිත්තෙන් පැවති උත්සවයට විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයින් සහ විද්වතුන් රැසක් එක්ව සිටියා. සති අග අරුණ පුවත්පත අද සිට සෑම ඉරිදාවකම ඔබගේ ගමේ නගරේ ළඟම පුවත්පත් අලෙවිසලින් ඔබ අතට පත්වන්නේ සිංහල පාඨක ජනතාව වෙත දේශපාලන, කාලීන, ආර්ථික, කලා ප්‍රවෘත්ති මෙන්ම විශේෂාංග රසක් තිළින කරමින්. පත්තරේ හොයාගන්න අමාරුයි කියලා නොයෙක් දෙනා අපිට කියනවා. පත්තරේ හොයාගන්න අමාරු වෙන්නේ ජනතාවට හොයාගන්න අමාරු දේවල් අපි පළවෙනි පත්තරෙම දීලා තියෙනවා. තෙල් මිල සූත්‍රය මුළු රටම හෙව්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා හෙව්වා, තොරතුරු දැනගෙන මේ පනතයට ඉල්ලා හිටියා, ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සූදානම් වුණා. පළවෙනි සතියෙම අපි තෙල් මිල සූත්‍රය හොයලා දුන්නා. සති අග අරුණ පුවත්පතත් සමග එළිදැක්වුණු සහෝදර පුවත්පත වන්නේ ද සන්ඩේ මෝනිං පුවත්පතයි. ඉංග්‍රීසි පාඨක ජනතාව වෙනුවෙන් ප්‍රකාශයට පත්කෙරෙන ද සන්ඩේ මෝනිං පුවත්පත දේශපාලන, ව්‍යාපාරික, අධ්‍යාපනික, කාලීන, කලා විශේෂාංග රසකින්ම සමන්විත වෙනවා. Well, there have been a lot of questions are being asked about why another English newspaper and whether there is a market for a newspaper, and the answer is yes. ගොඩක් අය අහනවා ඇයි තවත් ඉංග්‍රීසි පත්‍රයක් පටන් ගන්න කියලා. එවැනි පුවත්පතකට වෙළඳපළක් තියෙද අහනවා. උත්තරය ඔව්. කොයිතරම් විවිධ මාධ්‍යන් තිබුණත් ඒත් අපි හිතුවා ඒ සඳහා ඉඩක් තියෙයි කියලා. ඒ වගේම විශ්වාසනීය මාධ්‍ය වේදිකාවක් තියෙයි කියලත් අපි විශ්වාස කරනවා. අපි හඬක් නැති අයට හඬක් වෙනවා. An ethical journalism has a good market in Sri Lanka and will always be there. ඒ අනුව සති අග අරුණ සහ ද සන්ඩේ මෝනිං අද සිට සෑම සති අන්තයකම ඔබ අතට පත්වනවා.